Dogo Argentino. Batera kaadwa tenna denne apita athawa tiyanna denne api nangitte andit ekave api nangge beerala thamai e andiyo attack kare petok ekekin api palawini wathawada thamai me patau set ekake video ekak karanne lagu ekken ekak paata mon bay unne nadda Dogo Argentino. Lankawe tawat trending yana breed ekak thamai me inne. Itin petok ekekin api palawini wathawada thamai me patau set ekak video ekak karanne. Api inne Valiveria. Valiveria thamai me bloodline ekak naththam Simba gena bloodline ekeng ena Alexander ge patau set ekak inne. Barbara inneth mehe. Ahalath athi. Itin Dogo Argentino kiyanne podak aggressive breed ekak. Habai api train karana widiyath ekka meyala ona deyak kata ona widiyakata hada ganna puluwan. Itin me gollo Kodak energy ekak tiyena balu patau set ekak. E wage me breed ekak avurudu 100 ganakata wada ithihasayak tiyena. Api katha karama ehenam ada Dogo Argentino gana me pet talk suruthulum wenuwen. Akunu Asiyave lokuma camera market ekak ekko shop ekata naththam web ekata. CameraLK.com. Ithin ehenam api wade patang gamuda. Ada inne අමුතුම personality එකක් aggressive breed එකක් Dogo Argentino සාමාන්‍යයෙන් අපි කතා කරන dog breeds වලට වඩා ටිකක් වෙනස් breeds ගණනාවක් එකතු කරලා හදපු ලස්සන breed එකක් සුදු පාට breed එකක් ඉතින් මාත් එක්ක ඉන්නවද මේගොල්ලොන්ගේ අයිතිකාරය අයිතිකාරිනිය කියලා කියන්න පුළුවන් නේද මට ඉතින් ඔද දෙන්නා ආදරෙන් පිළිගන්නවා right අපි කතා කරමු මුලින්ම දැන් මේගොල්ලෝ සුදු පාටයිනේ සාමාන්‍ය ලංකාවේ ඇතුලේ ගොඩක් වෙලාවට රන් වෙන්නේ කළු පාට. හරිද? ගොඩක් බ්‍රීඩ්ස් ගත්තොතින් කළු පාටට ගොඩක් කටි කැමති. ඒ අතරේ ඇයි ඔයගොල්ලෝ මේ සුදු පාට හොයාගත්තේ? ඒක අපි කියන්නේ හැදී වෙනස්ම දෙයක්. ඔය ලංකාවේ ගොඩක් කටි කළු අපි එහෙම කළු වලට ප්‍රියක් දක්වන්නේ නැහැ. සුදු තමයි. සුදු වලට කැමති කළු වලට කැමති නැහැ එච්චර. එච්චර කැමති නැහැ. කළු හොඳ නැත් වගේ කියනනේ. මානික අසුබයි වගේ අසුබයි වගේ හරි ඉතින් අද දවසේ ඉන්නේ Dogo Argentino අපි කියමුක පොඩි මේ බ්‍රීඩ් එකේ පොඩි විස්තරයක් කියන්න මේ බ්‍රීඩ් එකේ personality එක characteristics පොඩක් කියන්නකෝ මේ මේ බ්‍රීඩ් එක හැදිලා තියෙන්නේ මම ලොකුවට හිස්සිය දන්නේ නැහැ මම බ්‍රීඩ්ස් 10ක් එකතු වෙලා 10කට වාගේ සංඛ්‍යාවක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ ඊට පස්සේ මේගොල්ලන්ගේ අර ඇක්ටිව් ගතිය Personally, gatto tin dae ogollo dan godak kalin tisse hadanawane. Dan meya tamai me gollonge aachi me patawunge. Aachi. Aachi ne? Meyage nama mokadda? Barbara. Barbara. Barbara innawa meyage ammage nama ekoda? Alexandra. Alexandra. Aha. Etoru me dennawa pitadin ge nama dennedda? Arya Welchin Corret kene meyage amma. Aha. Meya pitadin. Meya pitadin. Kohen dave? Serbia. Serbia. Mhm. Etoru arya Serbia. Oh, yeah Serbia. Ini ඒගොල්ලොන්ගේ මේ පළවෙනි පැටව සෙට් එකද? ඇලෙක්සැන්ඩ්‍රාගේ මේ පළවෙනි පැටව සෙට් එක. ඇලෙක්සැන්ඩ්‍රාගේ පළවෙනි. එතකොට මේගොල්ලන්ගේ තාත්තා කවුද? තාත්තා සිම්බා. 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 ප්‍රසිද්ධ එක්කෙනේ නේ. ඔව්. Dogo Argentino ගෑන්නේ ලංකාවේ කානේ කෝසෝ එක තරඟ කරන්න ආපු බ්‍රීඩ් එකක්. මොකද හිතෙන්නේ ඕගොල්ලෝ පර්සනලි කැමති කානේ කෝසෝටද නැත්නම් Dogo Argentinoටද? මම ඒක ප්‍රශ්නයක් අහලා දැන් Dogo Argentino මෙතන ඉන්නේ හින්දා. Dogo Argentino කැමති. ඉතින් කානිකෝසෝ සහ Dogo Argentino දෙක එකට ආවේ දෙක එක ළඟ තරඟ කරේ. ඕගොල්ලෝ හිතන විදියට
කවුද දිනන්නේ සහ කවුද කාටද වැඩිපුර ලකුණු දෙන්න පුළුවන්? මට නම් වැඩිම ලකුණු දෙන්න පුළුවන් ඩෝගෝජන් දිනට ඒහිඳ එහෙම කියලා සානිගෝසන්ට එහෙම වැරද්දක් කියන්නේ මේ මගේ ඩ්‍රීම් එකක් තමයි මම ඉන්ටර්නෙට් එකෙන් බලලා ඕගොල්ලන් වීඩියෝ බලලා අපි ඊටසේ තාත්තට කිව්වා ඊට පස්සේ මේ ඩෝගෝජන් දිනුම මේකේ බීඩ්යක් ඉන්නවා අපි ගේමු කියලා ඊට පස්සේ තාත්තා තමයි කිව්වේ තාත්තා කිව්වා ඊට හොයලා බලන්න ඕනේ මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ ගොඩාක් රටවල මේ බල්ලු තහනම් ඒ වගේම ලංකාවේම තහනමක් නැහැ ඒකින්ද අපිට හිතුණා වෙනස් දෙයක් කරන්න ඔයා කිව්වා චූටි නංගි කැමතුනේ නැහැ කියලා මොකක්ද ඒක අතන්දරේ ගෙදර තවත් බල්ලෝ හිටියා ඉතින් එයා මේ එච්චර කැමැත්තක් දැක්වේ නැහැ ගෙනාවට පස්සේ එයා එකතේ කට්ටියත් එක්කම මුලින්ම බය වුණා ඔව් ඕගොල්ලොත් බය වුණාද ඔව් අර ආගේ වීඩියෝස් එහෙම දැක්කට පස්සේ ටිකක් බය වුණා අපි දැන් නම් හොඳයි දැන් ගෙනාවු දවස්වල මෙයා සැර දේවල් තියෙන්නේ නැති මේ පැටවුන්ගේ පොඩි පොඩි සැර ගතිය අපිට පේනවා ඉතින් එතකොට මුලින්ම ආපු කාලෙදි බාබරානි මුලින්මම ආවේ එතකොට කොහොමද ඔයගොල්ලන්ගේ පවුලට දැනුනේ ආව ඩෝගෝ ආජෙන්ටිනෝ ගොඩක් බීඩ්ස් ඔයගොල්ලෝ හදලා තියෙනවනේ මීට කලින් මෙහෙ චුවාව ඉන්නවා ඊට පස්සේ චිට්සෝ ඉන්න මීට කලින් තව කට්ටි ඉන්නේ නැදනේ එතකොට මේ බ්‍රීඩ් එක කොහොමද දැනුනේ ඔයගොල්ලන්ගේ පවුලට අපි මෙහෙම ලොකු බල්ලෙක් කියලා හැදුවේ මේ ඩෝගෝ ආජෙන්ටිනෝ ඊට ඉස්සලා අපි හැදුවේ චූටි චූටි බ්‍රීඩ් චුවාවා සික්සු එතකොට අපේ ඩෑන්ස් අවුට් කෙනෙක් හිටියා එයා නැති වුණා දැන් අවුරුදු දෙක තුනකට කලින් එතකොට අපිට මේගොල්ලෝ එම කියන ලොකු අපිට සැර ඒ කියන්නේ අපි හපන්න එම නැහැ ඒගොල්ලෝ අපිත් එක්ක වින්දාස කට්ටිය මේ ලොකුයි කියලා එහෙම ඒගොල්ලන්ගේ සැර අපි හපන්න එන මේක අඩුයි අඩුයි හරි අපි කතා කරමුකෝ දැන් මේ බ්‍රීඩ් එකේ ආදරය ගැන දැන් මේ බ්‍රීඩ් එකේ පැටව් සෙට් එකක් ඉන්න පැටව් කී දෙනෙක් ඉන්නවද 8 දෙනෙක් ඉන්නවා පැටව් 8 දෙනෙක් මෙතන 8 දෙනාම ඉන්නවද 8 දෙනාගෙන් දෙන්නෙක් අරන් ගියා දෙන්නෙක් අරන් ගිහලා පැටව් 8 දෙනා තමයි ලීටර් එකේ හිටියේ ඔව් ඉතින් ලීටර් එකේ 8 දෙනා ආවිල්ලා 8 දෙනාගෙන් දෙන්නෙක් දැනටමත් ගිහිල්ලා ආ රයිට් ඉතින් ඒතර කතා කරද්දි දැන් මේ පැටව් ඉපදුනාට පස්සේ සාමාන්‍යයෙන් මොනවාද දෙන්න ඕනේ පෝෂණ වේල මොනවද කන්න මොනවද දෙන්න ඕනේ දවසට කී පාරක් කන්න දෙන්න ඕනද අපි මෙයාලා ඉපදුනහම රොයල් කැනින් එකේ අර කිරි ඒ ටික ගියා ඊට පස්සේ රොයල් කැනින් එකේ මේ ෆුඩ් පෙට් ෆුඩ් එක තමයි ගියේ දවසකට 6-7 පාරක් කන්න දෙනවා මේගොල්ලොන්ට 6-7 පාරක් ඔව් පොඩි කාලේ දැන් පොඩ පොඩ ඔව් පොඩ පොඩ මේ වේල් 6ක් විතර වැටෙනවා අපි එහෙම එක පාටම කෑමවලට ගියේ නෑ ඉස්සලාම අම්මගේ කිරි දෙන්න එපා වැටවන්න මොනවා වුණත් අම්මගේ කිරි දෙන්න එපා අපි ඒකින්ද අපි පැය දෙකෙන් දෙකට හැමදාම රෑ නැගිටන් ඉඳලා මේගොල්ලන්ට හැමදාම පැය දෙකෙන් දෙකට කිරි දෙනවා පාන්දර නැගිටගෙන ඒ මහන්සිය දැල්ලා තමයි මෙච්චර වල්ලොන්නේ මගේ ඩ්‍රීම් එකක් ඔය පැටව ලීටර් ගන්න එක මගේ ඩ්‍රීම් එක දැන් ඩ්‍රීම් එක හරි ගිහිල්ලා තියෙන්නේ නේ දැන් මේ ෆස්ට් ලීටර් එකනේ ඔයාගේ මේ ගෙදර ආපු ෆස්ට් ලීටර් එකද ඩෝගෝ අංචරින සෙකන්ඩ් එක පණි ලීටර් එකද කොහොමද තිබ්බ ප්‍රතිචාර ඊකට ගොඩක් ප්‍රතිචාර තිබ්බා අපිට දෙන්න පැටව ඉල්ලුවම ඉල්ලුම ඉල්ලුම තිබ්බට දෙන්න සැපුවම නැති වෙලා තිබ්බේ මොන්න අපි ගෙනාව දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ අපි කතා කරමුකෝ දැන් මේගොල්ලෝගේ ආදරය ගැන අපි ඩෝගෝ ආජෙන්ටිනෝගේ ලොයල්ටි එක කතා කරමු මේගොල්ලෝගේ ප්‍රොටෙක්ෂන් එක ගැන කතා කරමු අනිත් බ්‍රීඩ්ස් එක ඕගොල්ලෝ කානිකෝසෝ හදලා නැහැ හැබැයි ජර්මන් ෂෙපර්ඩ් දන්නවා කානිකෝසෝ දන්නවා පෙට්ටෝක් එකෙන් දැකලා තියෙනවා කොහොමද මේගොල්ලෝගේ ආදරය මේගොල්ලෝගේ ලොයල්ටි එක ඕගොල්ලන්ට තේරෙන විදියට එහෙම කිව්වොත් අපිට මාර ආදරය අපි දැන් මෙහෙම ඇරියොත් එහෙම වත්තර කාටවත් එන්න දෙන්නේ නැහැ අපිට අතවත් තියන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ ඇරලා තිබ්බොතින් ඉවරයි ඉවරයි එහෙම දේවල් තියෙනවා නේද දේවල් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා අපි ඒ ටික තාල් චුට්ටකින් කතා කරමු මොනවද උනේ කියන දේවල් ඒ කියන්නේ මේ ආරක්ෂාවතින් අතිශය ඉස්සරහින් ඉන්නේ ඉස්සරහින් ඉන්නේ සත්‍ය තමයි මේ ලෝගෝ අජෙන්ටිනෝ කියන්නේ එතකොට මේගොල්ලෝ සැරයි ඈ අනේ බ්‍රීඩ්ස් වලට සාපේක්ෂව ගත්තම ඇග්‍රසිව්නස් එක ගත්තම මේගොල්ලෝ පොඩ්ඩක් ඒ ලෙවල් එකේ පොඩ්ඩක් ඉහළින් ඉන්න කට්ටිය එතකොට කොහොමද ඒවා තම තමන් අර පොඩි කාලේ ඉඳන්ම පැටියෙක් හදන විදිහට තමයි ඉතින් අර කූඩු කරන්න නැතුව අර ඒ වගේ අපිත් එක්කම හැදෙන්න ඕනේ. එතකොට යාලා සැර නැහැ. ඒ කියන්නේ දැන් මේ අලුත් පැටව ගෙනිච්චර පස්සේ දැන් මේගොල්ලෝ සැරයිනේ. සාමාන්‍යයෙන් අර රෙකමන්ඩ් කරන්නේ පළවෙනි බල්ලා විදිහට මේගොල්ලෝම හදන්න එපා කියලා. ඒක හරිද ඇත්තද? ඒක ඉතින් අර හදන කෙනා අනුව තමයි. මේ කෙනාගේ අනුව තමයි. ඒගොල්ලොන්ගේ හිම පොඩි අය ඉන්නවා කියලා හිම බය වෙන්න දෙයක් නැහැ. පොඩි අයත් එක තමයි. පොඩි කාලේ දැන් පොඩි අයත් එක හදුවා මේගොල්ලොන් හිම කිසිම ඇටෑක් එකක් කරන්නේ නැහැ. දැන් අපි අපේ මල්ලි නංගි ඉන්නවා. අපේ මල් නංගි තාම 3 වසරේ. එයත් එක හොදට
එයා එයාට තමයි වැඩියෙන් ආදරේ මෙයා. ඒ කියන්නේ මේ පොඩි ළමයින්ට ගොඩක් ආදරේ. පොඩි අයට තමයි ගොඩක් මේව කරන්නේ. අපේ අම්මා ඉස්සර ගෙනාවු දවස්වල මට තමයි මේ මෙයාව මට මගේ කරගන්න මට සතියක් විතර ගියා මට ආදරේ කරගන්න. ඒ කාලේ අම්මා මගේ කරගන්නනේ. හරි හරි. අම්මා පාඩම් කරන්නේ නැහැ කියලා මට බැන්නා. ඊට පස්සේ අම්මට අතෙන්ටවත් යන්න දෙන්නේ නැහැ ගොරෝගොරව. අර මට බනිද්දි වයින්කට බනින්නකට අම්මා ඊට පස්සේ මෙයා ගොරෝගොරව කියන්නේ මෙයා. ඔව් වැරලා තියද්දි ගොරෝගෙන යනවා. අර මට බනින්න හිඳ. අපවන්නේ නැහැ. අපන්නේ. පොඩක් බය කරලා තියාගෙන ඉන්න. මගේ කොල්ලට බයින්න එපා ඒ වගේ. හරි ඉතින් අපි මෙත්මයි යොහාන්ුයි එක්ක කතා කර කර ඉන්නේ ඩෝගෝ ආජන්ටිනා ගැන. ඉතින් වෙනස් බ්‍රීඩ් එකක් අපි පළවෙනි වතාවට තමයි මට මතකෙ විදියට ඩෝගෝ ආජන්ටිනා පැටව් සෙට් එකක ප්‍රෝග්‍රෑම් එකක් මේ විදියට ගේන්නේ. ඉතින් පොඩ්ඩක් අතන අවුව හින්දා අපි පොඩ්ඩක් මෙතන හැවනට ඇවිල්ලා පොඩ්ඩක් චැට් එකක් දාගෙන යන්නේ. ඉතින් යොහාන් දැන් අපි කතා කර කරනේ හිටියේ. මම මෙහෙම ඇහුවා ඉතින් ලංකාවේ ඉන්න බ්‍රීඩ්ස් වලින් සහ ලෝකෙ ඉන්න බ්‍රීඩ්ස් වලින් ඩෝගෝ ආජන්ටිනා කියන්නේ ඇග්‍රෙසිව් බ්‍රීඩ් එකක්ද? අනිවාර්යයෙන්ම. ඔව් ඒගොල්ලන්ගේ මේ සරයි සරයි ඒ සර ඔයගොල්ලෝ අත්දකලා තියෙනවනේ ඔයගොල්ලෝ අත්දැකීම් දැකලා තියෙනවා ඉතින් අපි ඒ ගැන කතා කරමු එතකොට ඇයි ඉතින් මෙච්චර සර බ්‍රීඩ් එකක් ගන්න කියලා හිතුවේ මේ එක පාටම් පිටරටින් ගෙන්නලා තාත්තක සපෝට් එකක් හම්බුණාද අනිවාර්යයෙන්ම අපේ තාත්තා තමයි අපිට හැමදේම කරන්නේ දැන් අපි මෙහෙම බ්‍රීඩ් එකක් ඉන්නවා කියලා කිව්වම තාත්තා කලින් දැනන් ගියේ නෑ බ්‍රීඩ් එක ගැන නෑ තාත්තා දැන් හිටියේ නෑ තාත්තට මෙහෙම දෙයක් කිව්වම තාත්තා මුකුත් කිව්වේ නෑ කිව්වේ නැතුව අපිට සර්ප්‍රයිස් එකක් දෙන්න වගේ ගියේ ඒනට අපි දැනගත්තා ඒක දැසි අපි සර්ප්‍රයිස් එක කලින්ම දැනගත්තා දැනගත්තා අපි අපේ ගෙදරටම ගෙනල් දුන්නා තාත්තා බාබරාව ඒතර බාබරා ගේනකොට සැර නෑ ප්‍රශ්නයක් තිබ්බේ නෑ එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ එයා ඉම්පෝර්ටන්ට් නේ පිට ගෙදරගෙන හැරිලා තිබ්බ ඒ වුණාට මේ එයා අපිත් එක්ක එකතු වෙන්න සතියක් දෙකක් විතර ගියා අහහ ඒ එහෙම තමයි ගි. ඔව්. එතකොට දැන් ඕගොල්ලෝ කතා කරන කේකට තේරුණාද? මුල් කාලේ තේරෙන්නේ නැතුව ඇදනේ. තේරුණා නේ. ඒ කියන්නේ එහෙම අපිට ගොඩක් ප්‍රතිචාර දැක්වුවේ නෑ. දැන් ඕනටත් ඇඩි. ආ සැර ගතියක් පෙන්වුවේ නෑ. ගතියක් පෙන්වන්නේ නෑ. එයා ටික බයෙන් හිටියේ. අර අලුත් තැනක් කියලා. තැනක් හින්දා. ඉතින් ඊට පස්සේ තමයි ඔයාලට ආවේ මේගොල්ලන්ගේ අම්මව. ඔව්. වෙල්පින් බෝරඩ් කෙනෙක්. එයාගේ නම තමයි ඇලෙක්සැන්ඩ්‍රා. ඇලෙක්සැන්ඩ්‍රා බාබරාට වඩා වෙනස්. ඒ අම්මරඩා දුව වෙනස්. දුව වෙනස්. එයා සැරයි. සැරයි. හරි. ඉතින් එතකොට දැන් මේගොල්ලෝ සැරයි. ඉතින් සැර බ්‍රීඩ් එකක් දැන් බාබරා සැර නෑනේ. සැර නෑ. මේගොල්ලගේ අම්මා ඇලෙක්සැන්ඩ්‍රා තමයි සැර. සැර. එතකොට ඇයි සැර එක්කෙනෙක් හදාගෙන ගියාම එකපාරට බය වුනේ නැද්ද? දැන් මෙයා ගෙනාවට පස්සේ එකපාරට දැන් හිතාගෙන හිටියේ මේගොල්ලෝ සැර නෑ කියලානේ. ඔව් එහෙම කියලා අපිට එහෙම සැර නෑ. ඒ කියන්නේ පිටායට තමයි. අහහ. පිටායේ වත්තරෙන් එහෙම දෙන්නේ නෑ. වත්තරව එතකොට ඒ වගේ අත්දැකීමක් වෙලා තියෙනවා මේගොල්ලොන්ගේ සැර ගතිය එළියට ආපු වෙලාවක්. මොකද්ද? ඇලෙක්සැන්ඩ්‍රා මේ ෂටව් ගහලා ඉන්න දවසල ගිය තුනේ හිටියේ. එයා ඊට පස්සේ එළියෙදි මේ අපේ ගෙවල්ලගේ ඇන්ටි කෙනෙක් ආවා. එයා කියන්නේ නැතුව තමයි ආවේ. ගෙදර ඇතුළට? ඔව් ගේට්ටෙන් ඇතුළට ආවා. මෙයා අර පදුර ගාවිදම් බලාගෙන ඉඳලා ටක් ගාලා ඇවිල්ලා ඇන්ටිට ඇටෑක් කරන්න හැදුවා. ටක් ගාලා අපි අල්ලගත්තේ වුණාට මේ එයා අපිට කිසිම අර රණ්ඩුවකදී වුණත් එයාව අල්ලන්න ගියාට එයා අපිට කිසි දෙයක් කරන්නේ නැහැ. එයා අර එළියෙන් කවුරු හරි ආවොත් ඒක විශේෂ දෙයක් කියන්නේ අපේ නංගිත් ඒ ඇන්ටිත් එක්ක ආවේ. අපේ නංගිය බේරලා තමයි ඒ ඇන්ටිට ඇටෑක් කරේ. අපේ නංගිය බේරලා ඇටෑක් කරාද? කරා. කරලා අන්තිමට හොස්පිටල් එකේ ගියා ඉල්ලන වතුර එහෙමද? ඇත්තට දෙයක් උන්නේ නැහැ. ඒ එකක් නේ. ඊට පස්සේ කුසගේ කතාව මොකද්ද? පූසා තාප්ප දිගේ යද්දි මේ පූසා කොහොම හරි තාප්පෙන් පයින්න ගිහලා එයා බිමට වැටුණා. කොහොම හරි ඇලෙක්සා අල්ලගෙන එයාව ඉතින් මැරුවා. දරුවා කියන්නේ විනාඩි 10ක් විතර අපිටත් ළඟෙන්ද හම්බුන්නේ එයා හතර වටේ දුවනවා පූසාව කටේ තියාගෙන. ඊට පස්සේ මම ඊට පස්සේ කට රත් දාලා මම ගත්තේ පූසාව. ඔව් පූසාව. ඊට පස්සේ ලොකු පූසෙද්ද? ඔව් අවුරුදු දෙකක් විතර පූසේ. දෙක විතර ලොකු පූසේ. සරයා මැරලා හිටියේ. මැරලා හිටියේ ගද්දි. ඒ කියන්නේ ඒ වගේ දේවල් සාමාන්‍ය වෙන්න පුළුවන් නේ. ඕගොල්ලෝගේ පවුල කට්ටියට කාටවත් කරදරයක් වෙලා නැහැ, අනතුරක් වෙලා නැහැ, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම ප්‍රශ්නයක් කියලා නැහැ. ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන්, ලොයල්ටි එක ඇතින් ආදරය කරන්න පුළුවන්, ට්‍රස්ට් එකක් දෙන්න පුළුවන් හොඳ බල්ලෙක්. හොඳ බල්ලෙක්.
දැන් මේගොල්ලෝ ගැන කතා කරන්න ඕනේ සා එක දෙයක් තියෙනවා දැන් මේ මේගොල්ලන්ගේ තාත්තා සිම්බානේ සිම්බා මැසඩෝනියාවෙන් මෙහෙට ඉම්පෝට් කරපු බ්ලඩ් ලයින් එකක් ඉතින් එයාව හෑන්ඩ් පික් කරපු එක්කෙනෙක් තමයි පුඤ්ඤජී අධිකාරී කියන්නේ සිම්බාගේ අයිතිකාර මහත්මයා ඉතින් ඒකත් විස්තර කියන්න ඕනේ මොකද සාමාන්‍ය කෙනෙක් එකකින් තෝරපු එක්කෙනෙක් නෙමෙයි මෙයා ගිහිල්ලා ඉවරලා හොඳට බලලා සෝච් කරලා නිරීක්ෂණයට ලක් කරලා ඉවරලා තමයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ ස්ටඩ් වලට දැන් අවේලබල් ඉන්නවා ඒ වගේම මේ බ්ලඩ් ලයින් එකේ ඉන්නේ පුඤ්ඤජී අධිකාරී සහ මේ ඕගොල්ලෝගේ ගා විතරයිනේ ඔව් රයිට් ඉතින් ඒකත් කියන්න ඕනේ ඉතින් මේ බ්ලඩ් ලයින් එක හොයාගන්න අමාරු බ්ලඩ් ලයින් එකක්. ඉතින් ඩවුගෝ ආජෙන්ටිනෝ කියන්නේ සාමාන්‍යයෙන් රටවල් ගණනාවක තහනම් වෙලා තිබ්බට ලංකාවේ ඉතින් ඉන්න බ්ලඩ් ලයින් එකක් සහ බ්‍රීඩ් එකක්. ඒක ගැන දැන් පිටරටවල තහනන්නේ. ගොඩක් රටවල් තහනම්. රටල් කීපේ කියලා කියමුකෝ අපි. එතකොට දැන් මෙහෙට ගෙනාවන් පස්සේ චැලෙන්ජ් එකක් තියෙනවා. මෙයාව ට්‍රේන් කරන්න ඕනේ. මේගොල්ලන්ට එක්සර්සයිසස් දෙන්න ඕනේ. දැන් පැටව් විදියට ගත්තොත් මේගොල්ලන්ගේ පෝෂණය බලන්න ඕනේ. කොහොමද ලොකු කට්ටිය හදාගත්තේ? දැන් අපි කියමුකෝ බාබරා ඇලෙක්සැන්ඩ්‍රා මේගොල්ලෝම කොහොමද එක්සර්සයිස් කරන්නේ මේගොල්ලන්ට කන්න දෙන්න ඕන මොනවාද අපි හැමදාම හවසට කියන්නේ අපිට ෆ්‍රී වෙලාවක් තිබ්බොත් අපි හැමදාම හවසට මේ දංගල දාලා උඩ අරන් යනවා අරන් ගිහිල්ලා ඇවිද්දවනවා හොඳටම ඇවිද්දවලා හති දානකම් ඇවිද්දවලා ඊට පස්සේ අපි ඒ ආපු ගම වතුර දෙනවා ඊට පස්සේ අපි රෑට අරනවා රෑට අරලා තියෙනවා දෙකක් විතර දෙන්නවා මාරුවෙන් මාරුවට ඒ වගේම මේගොල්ලන්ට කන්න දෙන්නේ කණ්ඩ දෙනවා අපි උදේට ඩොග් ෆුඩ් යනවා තව චිකන් සාලය මාළු දෙක බත් තමයි දෙන්නේ ඒ කියන්නේ මේ ලොකු සත්තුන්ට හරි එතකොට සාමාන්‍යයෙන් වේල් දෙකක් දුන්නම ඇදිද ලොකු සත්ෙට දවසකට ඒ කියන්නේ ඒ වේල් දෙකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට බඩ පිරෙන්න බ්‍රීඩ් එකට ඒක වෙනස් වෙනවා අපි කතා කරද්දී දැන් පැටව ගන්න ඉන්න කට්ටිය ඉන්නව දැනටමත් දෙන්නේ ගිහිල්ලා තියෙන ඉතින් එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට ෆාස්ට් සෙලින් බ්‍රීඩ් එකක්. ලංකාවේ කොහොමද ජනප්‍රියත්වය මේ ඩෝගෝ ආජෙන්ටිනෝට සාමාන්‍ය කානිකෝසෝ වගේම තරඟ කරන්න පුළුවන්ද නැත්නම් ඊට වඩා පොඩ්ඩක් අඩුයිද කොහොමද ජනප්‍රියත්වය? ඒ කියන්නේ පැටව ගොඩක් අඩුයිනේ. පැටව ගොඩක් අඩුයි. ඕගොල්ලන්ගේ වීඩියෝ එකෙන් තමයි චුට්ටක් අපිත් දැනගත්තේ ඕගොල්ලන්ගේ අර කරපු පළවෙනි වීඩියෝ එකෙන්. ඔව් අපේ වීඩියෝස් වලින් තමයි කොහොමද බ්‍රීඩ්ස් ඔක්කොම දැනගන්න ගත්තේ. හරි අපේ යන කතා කරමුමලි දැන් මේගොල්ලන්ට දෙන්න ඕනේ දැන් පැටව පැටි එක ගන්න බලාගෙන ඉන්නව නම් පැටව මිලිදී ගන්න ඉන්නව නම් ඒ මොන වගේ ගෙදරකටද හරියන්නේ මේ පැටව? ඉස්සලාම පැටවුන්ට ආදරේ තියෙන්න ඕනේ. ආදරේ වගේ මේගොල්ලන්ට නරත්තු කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න. ආදරේ කියන්නේ කූඩු අරගෙන ගිහිල්ලා කෑම ටික දෙන එකද නැත්නම් කූඩුවේ දාලා තියෙන එකද මොකක්ද ආදරේ කියලා කියන්නේ? ආදරේ කියන්නේ මේගොල්ලන් අත ගාලා හැම වෙලාවෙම වගේ ඒගොල්ලන් එක්කම ඉඳලා ඒගොල්ලන්ගේ ස්වාමි පුරුෂයා පුරුෂයා කියලා කියලා හිතලා ස්වාමියා ස්වාමි පුරුෂයා වුණොත් හස්බන්ඩ් වෙනවනේ ස්වාමියා වෙලා හරි ස්වාමියා වගේ ඒගොල්ලෝගේ අතපාත බගාලා හැම වෙලාවෙම කොටුවේ තියන්නේ නැතුව ළමයි එක්ක ෆ්‍රෙන්ඩ්ලි කරලා ට්‍රේනින් කරන්න ඕනද? එහෙම මේගොල්ලෝ ට්‍රේනින් කරන්න ඕනේ බ්‍රීඩ් එක. ඒුණාට අපි නම් ඇලෙක්සැන්ඩ්‍රෝ ට්‍රේන් කරලා නැහැ. ඒුණාට එයා අපි ඕන විදිහට අපිට හැදුනා. එයා ට්‍රේන් කරලා තමයි ගෙනාවේ මෙහෙට. ඔව්. එයා ලොකු හින්දා. ඔව් ලොකු හින්දා. බාබරා බාබරා බැ වෙලි ඉම්පෝටඩ් නේ අම්මා. එතකොට එයා එයා පොඩි ගානේ තමයි මේ හැදුනේ. මේ හැදුනේ. එයාට එහෙම ට්‍රේන් එකක් දුන්නේ. එයාට අපිට ඕන විදිහට අපිට ඒුණට හැදුනා. අපි ඒක ඔයා එයාගේ ටෙම්පරමන්ට් එකේ ප්‍රශ්නයක් නෑ. තියෙනවා හැබැයි නේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ හරියට ට්‍රේනින් කරලා තිබ්බොතින් එහෙම හැබැයි ඕගොල්ලොන්ට තියෙන ආදරේ ඒවෙන් කිසිම අඩුවක් නෑ. කිසිම අඩුවක් නෑ. එතකොට දැන් මේ ඉන්නේ යෝහන්ගේ චූටි නංගිනේ. ඔව්. දැන් නංගි චූටි නංගි මට දුවද මන්දනේ. ඉතින් එතකොට දැන් ඔයාලා කොහොමද ආදරේද මේගොල්ලෝ? ඇලෙක්සා මට ආදරේ, බාර මට ගොඩක් ආදරේ. ආපු දවසේ ඉඳන් මට ආදරේ කරා. එහෙම බය නැද්ද? නෑ මම බය නෑ. චූටි කාලෙම බය නෑ? නෑ. ලොකු එක්කෙනෙක් එකපාරට ආවම බය වුණේ නැද්ද? නෑ මම ඇලුවත් එක්ක ගිහින්. හහ්. සෙල්ලම් කර අයත් එක්ක. ඔව්. වැඩිපුරම ආදරේ ඔයාට බාබරාද නැත්නම් ඇලෙක්සැන්ඩ්‍රාද? බාබරා. බාබරා තමයි වැඩියෙන්ම ආදරේ. ඒ කියන්නේ ආච්චි. ආච්චි. ඉතින් පොඩි ළමයි එක්ක පොඩි ළමයින්ගේ විශ්වාසය තියලා ඒගොල්ලොන්ගේ ආදරෙත් එක්ක හදන්න පුළුවන් හොඳ බ්‍රීඩ් එකක් තමයි ඕන බ්‍රීඩ් එකක් හොඳයි. ඉතින් ඩෝගෝ ආජෙන්ටිනෝ කියන්නේ ටෙම්පරමන්ට් එකෙන් ගතින් ගත්තම පොඩ්ඩක් අපි ඇටෙන්ෂන් එකක් දීලා අපි එයාගේ ස්වාමියා කියලා පෙන්නන තාක්කල් මං හිතන්නේ අපිට හොඳින් හදාගන්න පුළුවන් අපේ යටතේ. ඉතින් එහෙම හදාගත්ත
බල්ලෝ සෙට් එකක් ඉන්නා මේ තචුවව කෙනෙකුත් ඉන්නවා ශිෂ්‍ය කෙනෙකුත් ඉන්නවා මේ වගේ සපත්තු අරන් යන අරෝග වාජන සෙට් එකක් ඉන්නවා දැන් පැටව දැන් 6 දෙනෙක් ඉතුරුලා ඉන්නවා 6 දෙනෙක් ඉතුරුලා කොහමද ගන්න ඕනේ නම් කොහමද එන්න ඕනේ කොහෙද මේ ඉන්නේ අපි අපි ඉන්නේ මේ වැලිවේරියේ වැලිවේරියේ පල්ලි ඉස්සරහා පාරේ එන්න ඕනේ අපිව කන්ටැක්ට් කරගන්න ඕන අපි දාන්න දෙන්නම් දුරකථන අංකය අපි දාමුනේ අංකෙත් දාමු දුරකථන අංකය අපි දාමු දැන් මේක කෙනලයක් විදිහටද යන්නේ නැත්නම් ගෙදරක් විදිහට ඔයගොල්ලෝ ආදරෙන් හදන තැනක්ද ගෙදර ආදරෙන් හදන තැනක් එහෙම අපි කෙනලයක් විදිහට යන්නේ නැහැ කෙනලයක් විදිහට නැහැ හැබැයි ඔයගොල්ලෝ කුරුල්ලෝ ඉන්නවා ආ ඊට පස්සේ තව ග්‍රීන්ස් ඉන්නවා ඔක්කොම ඉන්නවා ඔව් ඉන්නවා අපි එහෙම සත්තුන්ට ආදරේ ආදරේ අපි දැන් කිව්වේ නෑනේ දැන් මේ මේ පැටි එක ගෙනියන්න ඉන්නවනම් කවුරු හරි දැන් කොහොමත් කෝල් එනවා ඊට පස්සේ මේගොල්ලෝම ගන්න කට්ටිය එනවා ඒගොල්ලෝ මොන වගේ වෙන්න ඕනද මේ මේ තමයි තියෙන මේ පැටවුන්ගේ තියෙන අපි කියනවා එනර්ජි එක ඉතින් මේ බ්‍රීඩ් එක සාමාන්‍යයෙන් ඇවිල්ලා නෝමල් බ්‍රීඩ් එකක් නේ අපි දන්නවා කානිකෝසෝ ඩෝගෝ ආජෙන්ටෝ ලංකාවට එකපාරට ආපු බ්‍රීඩ් දෙකක් ඉතින් මේ දෙකම ලංකාවේ ජනප්‍රිය වුණා කානිකෝස පැටව ඕන තරම් ඉදිද්දි ඩෝගෝ ආජෙන්ටිනෝ පැටව ගොඩක් අඩුවෙන් හොයාගන්න තියෙන්නේ හොඳ බ්ලඩ් ලයින් අඩු හින්දා ඉතින් දැන් ඔයගොල්ලන්ට චාන්ස් එක ඇවිල්ලා තියෙනවා සුදු පාට කැමති කට්ටියට එනර්ජි බල්ලෙක් ටෙන් එනර්ජි එක අතින් ඉහළ බල්ලෙක්ට කැමති කට්ටියට මෙන්න මේ වගේ බ්‍රීඩ් එකකට යෑමේ චාන්ස් එක තියෙනවා දැන් මේගොල්ලෝ අපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටියට හදන්න බෑනේ අනිවාර්යයෙන් ඒතර ගාඩන් එකක් එහෙම තියෙන්න ඕනේ ඔව් ගාඩන් එකක් කියන්නේ ඒගොල්ලෝ දුවලා පැනලා ඉන්න ඒගොල්ලෝගේ අර තියෙන වේට් අර තියෙන ශක්තිය ඒගොල්ලෝ ඒක හොඳටම තියෙනවා ඒගොල්ලෝගේ කොටුවෙන් ඇඩියට පස්සේ ඒගොල්ලෝ ඇරියට පස්සේ ඒගොල්ලෝගේ තියෙන මුළු ශක්තියම වැය කළා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ වැඩ දුවන එක දැන් අපිට පේනවා මේ 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 හතර දෙනෙක් එකතු වෙලා එක සපත්තුවකට පොර කනවා එතකොට මේගොල්ලන්ට ඉඩ පාසුකම් තියෙන්න ඕනේ මේගොල්ලෝ වාදරෙන් අඩත්තු කරලා හදාගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේ විදියට ඕගොල්ලන්ට ඩෝගෝ ආජෙන්ටිනෝ කියන බ්‍රීඩ් එක ඕගොල්ලන්ට මේ පැටව 6 දෙනෙක් ඉන්නවා දැන්ට අවේලබල් ඉතින් මේ පැටව 6 දෙනාගෙන් එක්කෙනෙක් පික් කරලා කැමති කෙනෙක්ට එන්න පුළුවන් බැලිවේරිය තමයි අපි ඉන්නේ අපි ෆෝන් නම්බර්ස් දානවා ඉතින් හැම විස්තරයක් එක්කම මේ දෙපළ ඉන්න ඕගොල්ලන්ට අවශ්‍යතාවයක් වුණා ඉතින් මොනවා හරි දෙයකදී උදව් කරන්න ලැයිස්තිනේ ඔව් අනිවාර්යයෙන් කට්ටියට අනිවාර්යෙන්ම අපි උදව් කරනවා ඒගොල්ලන්ට හදන්න. එතකොට දැන් මේ පැටවුන්ගේ වයස කියන්නකෝ අපිට. දැන් මේගොල්ලන්ට මාස 2යි. මාස 2යි හරියටම. හරියටම මාස 2යි. මාස 2යි. ඉතින් දැන් අලු ගෙවල් හොයන ගමන් ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට දැන් විටමින් ඒවා ඔක්කොම දීලාද තියෙන්නේ නැත්නම් දෙන ගමන් දෙන්නේ? දෙන ගමන් ඉන්නේ. මුලින්ම ලික්විඩ් එකෙන් යන්නේ. ඔව්. ආහා එතකොට දැන් මේගොල්ලන්ට වැක්සිනේෂන් කරලා තියෙන්නේ පළවෙනි ඉන්ජෙක්ෂන් එක ගහලා. ඔව් ගහලා තියෙන්නේ. එතන පොත් එක්කම දෙනවා. පොත් එක්ක ඔක්කොම. රෙජිස්ටර් කට්ටියද? රෙජිස්ටර්. කොහෙද? කේසේ. කේසේ. කේසල ගරේජිස්ටර් කට්ටිය තමයි ඉන්නේ මේ පපිස්ලා ඔක්කොම මේ අම්මලා තාත්තලා තාත්තගෙන කිව්වොත් විශේෂයෙන්ම සිම්බා සිම්බා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක් ඉතින් ඒ බ්ලඩ් ලයින් එක සහ ඇලෙක්සැන්ඩ්‍රාගේ බ්ලඩ් ලයින් එක නැත්නම් බාබරාගේ බ්ලඩ් ලයින් එක තුල තමයි මේ පැටවුන් එන්නේ ඉතින් මේ බ්ලඩ් ලයින් ගන්න පුළුවන් මේ තැන් දෙකෙන් විතරයි ඉතින් ඒකත් කියන්න ඕනේ විශේෂයෙන්ම ඉතින් ගන්න කෙනෙක් ඉන්නව නම් ගාඩන් එකක් එහෙම තියෙන ඉඩක් එහෙම තියෙන අනිවාර්යයෙන්ම ඕනේ මොකද මේ පේනව සෙල්ලම් කරන විදිය මේගොල්ලන්ගේ එනර්ජි එක වැඩි මේගොල්ලෝ හරියට හැදුවේ නැත්නම් ඇග්‍රසිව් වෙන බ්‍රීඩ් එකක් ඉතින් එහෙම වුණොත් ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ පූසෙක් හැම ඉන්නවනම් දෙපත්ත ගහලි වෙලා පීස් එකක් උනත් දාගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් මේවා මතකයන් තියෙනවා ඒවා සුන්දර මතකයන් වෙන්න පුළුවන් සමහරවිට පූසට අසුන්දර වුණාට ඉතින් මේ තමයි එනර්ජි එක ඉතින් අපි හරිය විදිහට ට්‍රේනින් කරොත් ඕනම බ්‍රීඩ් එකක් හොඳට හදන්න පුළුවන් මේ චූටි බබාලා දෙන්නෙකුත් එක්ක ලොකු බබාලා දෙන්නෙකුත් එක්ක හතර දෙනෙක් එක්ක මේ සෙට් එකම ලස්සනට හැදෙන තැනක් තමයි මේක. දැන් මේ ලොකු කාලේ ඉඳන් ආවිල්ලා ලස්සනට මේගොල්ලොත් එක්ක ඉන්නවා. ඉතින් එහෙම තමයි බ්‍රීඩ් එක හරියට හැදුවොතින් ට්‍රේන් කළා හරියට හැදුවොතින් ඒගොල්ලන්ට ඔබිඩියන්ස් ට්‍රේනින් දුන්නොතින් හොඳට හදා ගන්න පුළුවන් බ්‍රීඩ් එකක්. ඉතින් අපි ආපහු නම්බර් එක දානවා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ චුවාවත් ප්‍රෙග්නන්ට් ඔයගොල්ලෝගේ. චුවාව ගැනත් පොඩ්ඩක් විස්තරයක් කියන්න. චුවාව කියන්නේ චූටි බ්‍රීඩ් එකක්. පොකට් බ්‍රීඩ් එකක් පොකට් බ්‍රීඩ් එකක් ස්මෝල් බ්‍රීඩ් එකක් ඉතින් ඒත් දැන් ප්‍රෙග්නන්ට් ලයින් එකේ ප්‍රෙග්නන්ට්ලා තියෙනවා හා ඉතින් තාම ප්‍රෙග්නන්ට් කල් තියෙනවා කල් තියෙනවා ඉතින් චුවාවා කියන්නේ පොඩි බ්‍රීඩ් එකක් ඉතින් ඒගොල්ලන්ට ආස වෙනම කට්ටියක් ඉන්නෝනේ සාමාන්‍යයෙන් එච්චර ඉඩක් ඕනේ නැහැ ඒගොල්ලොම හදන්න මේගොල්ලෝ වගේ නෙමෙයි මේගොල්ලන්ට ලොකු එනර්ජි එකක් ඕනේ ලොකු තැනක් ඕනේ ඒ වගේම ආදරයෙන් හදා ගන්න පුළුවන් දැන් මේගොල්ලෝ ගොඩක් වෙලාවට ගණන් අඩු කරලා අහන කට්ටියට මම මේ කියන්නේ අඩු කරලා ඇහුවම ගොඩක් කට්ටිය හිතන්නේ මේගොල්ලන්ට කන්න දෙන්නවත් හැකියාවක් නැහැ මේන්ටේන් කරන්නත් සල්ලි යනවා. ඒ හින්දා එහෙම කරන්න පුළුවන් කට්ටියට තමයි මේ චාන්ස් එක. මොකද මේගොල්ලන් ටිකක් වියදම් යන බ්‍රීඩ් එකක් මේ දවස්වල අපිටත් ඇයෙන වියදමක් යන හින්දා. හරි ඉතින් බොහොම ස්තුතියි හතර දෙනාටම පෙට් ටෝක් එකත් එක්ක එකතු වුණාට.
ලොකු විස්තර ගොඩක් කිව්වා. ඩොග් ආජනින පැටව 6 දිනක් එක්ක pet talk එකෙන් අවසන් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ගන්න කට්ටියට කතා කරන්න numbers අපි ආපහු දානවා. ගින් එන්නම් මේ pet talk සුරතලුම් වෙන්නේ.